මේ මුදල් ඇමතිවරයා කාලකන් ලෙස මේ රටේ අහිංසක මිනිස්සුන්ට ගහනවා කියන්නේ මේ බලන්න මේ සතියග අරුණ පත්‍රයේ තියෙනවා තෙල් ලාංඡනයට රෙදි අන්දන්න කෝටි 300ක් මේ මිනිස්සයා අපේ රෙදි ගලවලා මේ මොකද කරන්නේ මේ බලන්න රට වෙලා තියෙන දේ මේ රටේ අපේ ගෑණියක් මේ මුදල් ඇමතිවරයා කියන්නේ අපිටත් මේ විදිහට ඉන්න කියලා මේක තමයි අපේ රටේ සංස්කෘතිය මේ ආණ්ඩු මේ විදිහට තවත් ඉදිරියට ගියොත් අපේ අම්මලාගේ නංගිලාගේ රෙදි ගලවනවා මුන් එකින්ද අපි කියනවා අපේ සංස්කෘතිය විනාශ කරන මේ මංගල සමරවීරලා ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා ජංගියත් නැති කරනවා එකින්ද මේ කාලකන්ණින්ද අපි කියන්නේ කරුණා කළා උඹලගේ හොරකම් වලට අපි පලි නැහැ උඹලා හොරා කාලා උඹලා අපේ තියෙන සක්ම සකලමලාම හුරං කාලා මේ මුන් හදලා දිනවා මිල සූත්‍රයක් නැති අපි එකට කියන්නේ සමලිංගික මිල සූත්‍රය නැත්තම් මේක නපුන්සකයෙක් හදපු මිල සූත්‍රයක් අර නපුන්සකයෙකුට පිරිමියෙක් කවුනාම උගේ රීරි මාංශෙම උරා බොනවා වගේ අර උගේ තියෙන උගුරේ මයිල් ගාක් එක පාත් වෙනම ඒක කරගන්න වෙනවා ඉතින් ඒකින්ද ඒ වගේ එකෙක් තමයි මංගල සමරවීර අපිට අද ජීවත් වෙන්න දෙන්නේ අපේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න දෙන්නේ නැහැ අපේ දරුවන්ට පෝෂණ මල්ල ගෙනියන්න දෙන්නේ නැහැ අපේ දරුවා අද මතක තියාගන්න පවුල් ලක්ෂ 3කට අධික අපේ තීරෝද රත වෘත්තිකයන්ගේ දරුවා තුන් වේලෙන් එක වේලක් කන්න නැහැ අද තුන් වේලෙන් එක වේලක් කන්න නැතුව මුන්ට කාර් ගන්න 225ක් ගන්න ඕනේ කාර් මුන් ගන්නවා 227ක් අයි බල්ලවා දින්නද නැත්තම් කොල්ලවා දින්නද නැත්තම් කෙල්ලවා දින්නද මේක හරි කතන්දරයක් මේවා කියනකොට අම්මපා මුන්ට හෙන හත ගහන්න ඕනේ වැහලා මේ වහින වැස්සට මුංග 225ත් එක්ක ඔක ගිලා බහින්න ඕනේ කරුණා කරලා අපි කියනවා අපි මේ හඬනගන්නේ වේදනාවෙන් මේ රටේ ජීවත් වෙන්න විදියක් නැහැ අපිට අඩිය ගහන්න තැනක් නැහැ බලන්න පාරේ ගිහිල්ලා යන්න පුළුවන්ද කියලා පාර හදන්නේ පාර හදලා නැහැ පාර හැදුවොත් වලක් ඒක වැටුන ගමන් අපේ රෝදේ වැටලා අරක කඩලා ගිහිල්ලා ඊට පස්සේ ඒක හදා ගන්න යන්න ඕනේ මේ රුපියල් 4500 මේ මිනිස්සු මාර්ග ආරක්ෂාව කියලා දිනවා ප්‍රවාහන ඇමති කෙනෙක් කියලා එකෙක් ඉන්නවා අර මුදල් ඇමති කියලා ඌ ඔක්කොම බාර අරගෙන තෙල් ඇමති දන්නේ නැහැ තෙල් ගලන් ගිහිල්ලා ඉතින් මේක අපි මේ හිතේ වේදනාවෙන් කතා කරන්නේ මේ රටේ හොරු මේ බලන්න මේ රුපියල් 5000 නෝට්ටුව සහ මේ ආණ්ඩුවෙන් අච්චු ගහපු මේ රුපියල් 5000 මේක ඉන්නේ හොරු දෙන්නෙක් මුදල් ඇමතිවරයා සහ මේ මහ බැංකු අධිපති ඌ ඉන්නේ දැන් සිංගප්පූරු වල ඒ අනිතරා ඉන්නවා මේ ග්‍රෑම්පස් වල ඈ ඉතින් මේ හොරු අද අපේ පොකට් එකට ගහනවා මේ හොර සල්ලි සමාජගත කරලා අපි හම්බ කරන රුපියල් 50ට පොකට් ගන්න ආණ්ඩුවක් තමයි මේ. ඉතින් අපි කියනවා මේ කාලකන්ණින්ට අපිට ජීවත් වෙන්න දීපල්ලා. මෙහෙම නැති වුණොත් අපිට වෙන්නේ මෙන්න මේ මංගලගේ මිල සූත්‍රය. මේ මංගලගේ මිල සූත්‍රය මේකෙන් වෙන්නේ අපේ කලිසන අපේ අම්මලාගේ නංගිලාගේ හැම ජංගියක්ම ගලවන්න වෙනවා. මෙන්න මේ මිනිස්සු මේ රට පාලනය කරන්න ගියොත්.